කොටිම්ම කියනවනම් කොටිම්ම කියනවනම් මිනිස්සු ඩෙස්පරේට් වුණාම ඒ කියන්නේ බලාපොරොත්තු සියල්ල නැති වුණාම මොනව කරනවද කියලා ඒගොල්ලොම දන්නේ නැහැ. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිනේ මේ ළඟදී අපි දැක්කා එයාගේ ෂෝක් ජෝක් එකක් පර්ෆෝම් කරනවා. ඒ මොකද්ද? ඒ තමයි ලංකාවේ කලාකාරෝ කියා ගන්න අයට JP පට්ටම් දෙන එක. JP සහ JVP. ඒක තමයි ඔළුවේ කැරකෙන ඉංග්‍රීසි අකුරු වල මනෝවිද්‍යාව. ඉතින් ඒක තේරුම් ගන්න බැරුව මේ වගේ දේවල් කරලා මේ වැටිලා තියෙන දේශපාලන අගාධයෙන් ගොඩ එන්න පුළුවන්ද? බෑ. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න ඔය සමහරක් අය කලාකාරෝ පරණ සෙට් එකෙත් ඔය වගේ බඩජාරි සෙට් එකක් හිටියා. දැන් මේ කාලෙත් ඉන්නවා. මොනෝ හරි කමන්නේ කණ්ඩ බොන්න හරි සල්ලි හරි තනතුරු හරි පට්ටන් හරි මොනෝ හරි කන කොල කෑල්ලක් හරි කමන්නේ දෙනවනම් ඒක ගන්න දිවදික් කරගෙන බඩ ගාගෙන යන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා ගන්න සමාදාන විශ්වකාර තනතුරු වලින් මොනව කරන්න බලාපොරොත්තුවක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මොනෝ හරි කබල් ටෙලි නාට්‍යයක එහෙම නැත්තම් කුණු හරප කියන දෙපිට කැපෙන සංවාදක ඒ වගේ දේවල් කරන්න තමයි දක්ෂ. හැබැයි JP කම හම්බ වුණාම මොනවද කරන්න පුළුවන්? විජේදාස උන්න හේ බලාපොරොත්තු වෙන විදිහට නම් ඒ පැත්තට පොඩ්ඩක් ආවඩන්න පුළුවන්. හැබැයි කලාකාරයෝ කියන්නේ එහෙම නෙමෙයි. කලාකාරයෝ අවංකවම කිසිම ප්‍රතිලාභයක් නැතුව තමන්ගේ අදහස, තමන්ගේ නිර්මාණ සහ තමන්ගේ සමාජ ප්‍රකාශනය ඉදිරියට ඉදිරිපත් කරන අය මේ ජන සමාජයේ යහපත සඳහා. එහෙම නැතුව තමන්ට ලැබෙන එක එක පට්ටම් හින්දා නෙමෙයි. ඒක දැනගන්න ඕනේ ඔය කබල් බඩජාරි කලාකාරෝ වියයි තමන්ටම කියාගන්න අය. අපි ඉස්කෝලේ යන කාලේ ආර් ප්‍රේමදාස උන්නේ JP පට්ටමක් දුන්න මේ නැදිමාලේ දර කරත්තයක් තල්ලු කරපු මිනිස්සෙකුට, අයිංසක මිනිස්සෙක්. ඒ මිනිස්සරේ එක දෙන්න හේතුව තමයි එයා ආර් ප්‍රේමදාස උන්නේ කතා කරන හැම රැස්වීමකම ඉස්සරහින්ම ගිහිල්ලා හිටගෙන ඉන්නවලු. ඉතින් 1980 ගණන් වලනේ අවුරුදු 40කටත් පස්සේ සිද්ධ වෙන්නේ මේකම නම් මේක මොන තරම් ජෝක් එකක්ද? මේ සමාජය 1.0ක් හරි ඉස්සරහට ගිහිල්ලා තියෙනවද? JP පට්ටම් වල தત્ත්වය මොකක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. හැබැයි 2022 ඒ මහා ජන විප්ලවයෙන් පස්සේ මිනිසුන්ට මේව දැක්කහම පුදුම හිතෙන්නේ නැහැ. මං දැක්කා මේ පින්තූරේ දැකපු හැමෝම hina වෙලා තිබුණා. හැමෝටම මේක ජෝක් එකක්, විහිළුවක්. මොකද මේ වගේ දේවල් වලින් ඒව කරන මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ වගේම ඒව ගන්න මිනිස්සු ඒගොල්ලන්ගේ අදහස මොකක්ද? ඒගොල්ලෝ ඇයි ඒ වගේ දේවල් ගිහලා ගන්නෙ? මොන තරම් බාල, කොන්ද පණ නැති, බඩජාරි මිනිස්සුද කියලා එළියේ ඉඳන් මහජනතාව තේරුම් ගන්නවා. ඒ හින්දා මේ 2023 දී මේ වගේ දේවල් ගැන විශ්වාසය තියෙන මේවා දෙන අයයි, මේවා ගන්න අයයි දෙගොල්ලොම කුටිම්ම කියනවනම්